ගෞරවනීය හාමුදුරනෝ සී අපේ හාමුදුරන්ට අදහස් දක්වන්න දෙන්න. අර හාමුදුර කෙනෙක් කෑ ගැහුව එකපාරක් get out කියලා. මටත් කියන්න. එහෙම බය නැහැ. විශ්වයට අයිති බුදුරජාණන් වහන්සේ පෙට්ට ගමකට දාලා ඒකට වාඩි වෙන්න හදන්නේ ඇයි? අපි එච්චරම ගෝත්‍රිකද? මේක සම්පූර්ණ ඉරාදමිය යුතු. පයින් ගහලා විසිකර යුතු පනත් කෙටුම් පද. මගේ පුජ්‍යලික මතය මේ වගේ පනතක් අවශ්‍ය නැත. මම මේ පනත අවශ්‍ය නැහැ කියලා රටේ යම් යම් තැන්වල කිව්වහම ඒ අහපු අය මට දීපු උත්තර තමයි මේ පනතක් ඕන වහරක කල්ලිය හරි අවුල් කරනවා වහරක කල්ලිය විනාශ කරනවා කියලා. තව පිරිසක් කියනවා තවත් කල්ලියක් කවුරු හරි රහතන් වහන්සේ නමක් ගැන ඒ දෙක ඒ උත්තර දෙක විතරමයි මට ලැබුණේ. ඉතින් මම කල්පනා කළා මේ පුජ්‍යලය දෙන්නේ අපි කවුරුවත් මම පුජ්‍යලිකව මේ බුදුහාමර ලංකාවේ පන්නේ කියන එක මම පුජ්ජලිකව පිළිගන්නේ නැහැ. පිළිගන්න අය ඕන තරම් ඉන්න පුළුවන්. ඒ වගේම ත්‍රිපිටකය කියලා කියන එක තේරවාදී ත්‍රිපිටකය ආරක්ෂා වෙන්න ඕන කියලා කියන එක මතේ මම ඉන්නවා. මේක ඇයි අපිට බැරි? අපිට මාධ්‍ය තියෙනවා. අපිට අපේ මතේ කියන්න බැරි ඇයි? අපි මේ එක අනික මේ වගේ රැලියාව බුද්ධ කාලෙත් ආවා. බුද්ධ කාලෙත් ආවා. සරියුත් හාමුදුර දුවගෙන ඇවිල්ලා බුදුහාඳුරන්ට කියනවා බුදුහාඳුර අන්න අර මිනිහා බුදුහාඳුරන්ගේට අපහාස කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ නෑ නෑ. නෑ නෑ මට අපහාස කරනව නෙවෙයි ඒ එයාගේ විදිහ කියනවා. ඒක එයාගේ විදිහ කියන්නේ. ඒක මට අදාළ නෑ. ධර්මයට අදාළ නෑ. සමහර වෙලාවට පාලි වචනවලට සිංහලෙන් අර්ථකථන දෙනවා. ඉතින් ඒක වැරදිනේ. ඒකට අපි නීති හදන්නේ මොකටද? අපි එච්චර ගොන්ද? අපි එච්චර අපණ්ඩිතද? අපිට තර්ක නැද්ද? අපි කිමක පානදුරාවාදී ඔය රාජ්‍ය බලය අරන් ගියාද? නෑනේ දැන් උදාහරණයක් හැටියට මිනිස්සෙක් මරුණාම තව තැනක උත්පත්ති ලැබනවා කියලා කියන එක තමයි තේරවාදී මතය. කූඩෙල්ලගේ උපමාව. ඒකට මහායාන සංකල්පයක් අරගෙන ආවා මේක අන්තරාභවික සංකල්පයක් කියලා. ඉපදෙන්න තැනක් හොයනවා කියලා. අපේ තේරවාදී මහා යතිවරු මේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හිටියේ මහායාන මතේ. හේම්පිටකේතර නායක හාමුදුරුවෝ හිටියේ මහායාන මතේ. එතකොට උන්වහන්සේලා තේරවාදයේ ප්‍රතික්ෂේප කළාද? තේරවාදයට විරුද්ධ උන්වහන්සේලා වැඩ කළාද? තේරවාදයේ පැහි කිව්වද? ඇයි මේ ලාබාල සාමණේරයන් වහන්සේලාට බය වෙලා මෙහෙම නීති හදන්නේ? එකෙන් අපින්ම නේද කොටු වෙන්නේ? අපි අපිට කොටු දාන්න ඕනේ. අද පන්සල් කීයක් තියද ලංකාවේ? අද තියෙන ප්‍රශ්න මේව නෙමෙයි ප්‍රශ්න. අද සියලු පන්සල් එක ගම තරහ වෙලා තියෙනවා. ඇයි ඒ? 100ට 100ක් නෙමෙයි 90ක් කියමු. ඒ ගමත් එක වැඩ කරන භික්ෂුව අසමත් වෙලා දෙනවා. ඇයි අපිට ඒක අපේ දේ කරන්න බැරි? විශ්වයට අයිති බුදුරජාණන් වහන්සේ පෙට්ට ගමකට දාලා ඒකට වාඩි වෙන්න හදන්නේ ඇයි? අපි එච්චරම ගෝත්‍රිකද? මට නම් හිතෙන්නේ නැහැ, මට නම් තේරෙන්නේ නැහැ, මට මේ මම කියන වැරදිද මන් දන්නේ නැහැ, මට මේ තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. මෙච්චර ගෝත්‍රිකද? අනික් කාරණේ 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනාධිපතිතුමා පත් කරගත්තේ මේ වැඩ කොටසක් කරන්න. එතුමා ලව්වා මේක කරවලා තව ජනතාව එතුමා කරේ අප්‍රසාරද ලක් කරන්න. අපි ලබන ජයග්‍රහණය මොකද්ද? ඇයි අපිට දුර බලන්න බැරි කියලා කියන ප්‍රශ්නේ මට තියෙනවා. හාමුදුරනේ මං කියන ඒවා එකක්වත් පිළිගන්න එපා. ඔබ වහන්සේලා එකක්වත් පිළිගන්න එපා. මගේ මේ අදහස් මේවා රිජෙක්ට් කරාට මේවා ප්‍රතික්ෂේප කරලා දාට ඔබ වහන්සේලාගේ මතයම ක්‍රියාත්මක කරන්න. ඒකට මගේ කිසිම විරෝධයක් නැහැ. කවදා හරි දවසක මෙන්න මෙහෙම පිස්සෙක් ඇවිල්ලා කතා කළා කියලාවත් තිබුණොත් ඇති. මම මේ අදහස මොකක් හරි මාධ්‍යයක කියපු එකක් Facebook එකේ කවුරු හරි YouTube වල දාලා ඔහේ විචාරේ ගියා. මම ඒ කියපු මතවල ඉන්නවා. මම ඒවට සම්බන්ධ නැහැ. නමුත් ඒකට ලබනෝරුව කන්දේ කියලා මහත්තයෙක් ලබනෝරුව කන්දේ මොකක් හරි එක මහත්තයෙක් මට කමෙන්ට් එකක් දාලා තුනේ. ඒක ඇති Facebook එකේ ගිහි මහත්තයෙක් කියලා තමයි තියෙන්නේ. ඒක පැවිදි මහත්තුරුද දන්නේත් නැහැ කියලා තිබුණා. ඔබ වහන්සේ ඇයි මේකට විරුද්ධ වෙන්නේ? පුජ්‍යලික කෝන්තර අරගෙන ඇයි මේවට විරුද්ධ වෙන්නේ මේ කියලා කතා කරලා තිබුණා. මට කිසිම පුජ්‍යලික කෝන්තරයක් තිබිලා නැහැ ඉතිහාසයේ කවදාකවත්. මට පුජ්‍යල ගැටුම් තිබිලා නැහැ ඉතිහාසයේ කවදාකවත්. මායික ගැටුම් කෙනෙකුට තියෙන්නේ නැති ඒත් මට ඒගොල්ල ගැන ගැටුම් තිබුණේ නැහැ. එතකොට මම මේ මහත්තයාට දැම්ම කමෙන්ට් එකක් මොකද්ද මහත්තයා පුජ්‍යලික ගැටුම් කියන්නේ කියලා. ඒකට උත්තරයක් නැහැ.
ඉතින් මට මේ පුජ්‍යලික ගැටුම් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා කරුණාව මහා ප්‍රඥාව කියලා කියන සංකල්ප දැක්කහම මේ පනත කොච්චර ගෝත්‍රිකද කියලා හිතනවා. අපි වගේ මිනිස්සු මින්දෙද්දිත් මේවා කෙරුණද කියලා හිතනවා. මේ 69 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ වගේ කාලකන්ණි වැඩක් කරන්නද කියලා හිතනවා. ජනාධිපතිතුමත් ඉන්නවා ඇත්තේ සමහර විට ඔය කට්ටිය කියන මතේ. බුද්ධ ශාසන ලේකම්තුමා ඉන්නවත් ඇත්තේ ඔය කියන මතේ. ඒ නිසා මේක පිළිබඳව මෙච්චර හදිස්සි වෙන්න එපා. අද වෙනකොට මේව අනුමත කරන්න කියන අදහසට එන්නේ හරි ඉක්මන්දය. ඉතින් අබේතිස්ස හාමුදුරුව අර හදපු හැටි පැහැදිලි කරාට මට පුජ්ජලික සැකයක් තියෙනවා. මේක මෙහෙ කෙරිච් එකක්ද වෙන කාගේවත් උවමනාවක්ද කියලා. බුදුහාඳුරන්ගේ කාලේ කොච්චර ධර්මය වැරදි විදිහට අර්ථකථනය කළාද? අපේ චන්දිම සර් පැහැදිලි කරා. චූලමාණුකාඳුර එකක් කියනවා, අනේ හාඳුර තව එකක් කියනවා, තව එකක් කියනවා. ඒව ගියාද දිගට? ඒ මත දිගට ගියාද? බුදුහාඳුර එලට දඬුවම් කළාද? අර විනය නීති පොත පෙරළුවා හාමුදුරු කෙනෙක්. ඒක ටිකක් මේ වෙන්නේ වෙන එකක්. විනය නීති පොත පෙරළනවා නම් සංඝයාට පෙරළන්නකෝ. ධර්මයට නෙමෙයි සංඝයාට පෙරළන්නකෝ විනය නීති පොත. සංඝයේ කිතුරු වේද කියලා බලන්න ලංකාවේ. අපිත් මේ සමාජයේ ජීවත් වෙන්නේ විනය නීති පොත පෙරළන්න, නීති පොත පෙරළන්න. මේ වගේ කාලකන්ණි අසික්කිත වැඩවලට අපි අපි සම්මාදම් වෙන මම සම්මාදම් වෙනවට මම කැමති නැති නිසා මම මේ අදහස් පළ කරේ. මා එක කිසි කෙනෙක් තරහ වෙන්න එපා, අමනාප වෙන්න එපා. තරහ වෙන කෙනා කිව්වත් නැතත් තරහ වෙලා ඉවරයි. අමනාප වෙන කෙනා කිව්වත් නැතත් අමනාප වෙලා ඉවරයි. පනතට පක්ෂ වුණේ පනත කියවලා නෙවෙයි ගොඩක් අය. පනතට විපක්ෂ වුණේ පනත කියවලා නෙවෙයි ගොඩක් අය. මටත් ආපු කෙටුම්පත කියවලා මම යම් යම් මාධ්‍යවල දුන්න ගොඩක් මාධ්‍යවලට ඉඩ නැහැ. එකක් තියアント. ගොඩක් මාධ්‍යවල මේකට ඉඩ දෙන්නේ නැහැ විකල්ප අදහස් වලට. විකල්ප අදහස් වලට මාධ්‍යවල ඉඩ දුන්නේ නැහැ. ඒක මාධ්‍යවල වරදක්ද නැද්ද? දැන් මාධ්‍යත් මේ ඉන්න නිසා මම මේ කියන්නේ මාධ්‍යවලින් ඉඩ දුන්නේ නැහැ. මට දුන්නා කියලා කියන එක නෙවෙයි මම කියන්නේ මේ මතයට. රූපాయని මාධ්‍ය නම් කිසි එකක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ හාමුදුරනේ අපේ ජොබ් එක තියා ගන්න ඕන. මේ වගේ දෙයකදී එහෙම ඒගොල්ල කියන ගැන මට හරි විමතියක් ආවා. අපිට මේ ජොබ් එක ප්‍රශ්නයක් නේ නැහැ, රටේ බලපාන ප්‍රශ්නයක් ගැනයි මේ කිව්වේ. ඒ නිසා මම කාරණා දෙකක් කිව්වා. අංක එක තමයි මේ පනත අප විසින් සාකච්ඡාවටවත් නොගෙන ඉරාදමිය යුතු විසිකල යුතු පනතක්.